අයිබෝවන් සුබදාසක් ඔබට රැකියල්ක YouTube channel එකට යන හැමෝම අදත් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකේ විස්තර අරගෙන ඉන්න කලින් මම මතක් කරනවා ඔයගොල්ලන්ට අපේ channel එකේ 2024 වර්ෂය සඳහා අලුතින් job vacancies කිහිපයක්ම government, private sector වගේම banking jobs මේ වගේ ගොඩක් ෆීල්ඩ් වල job ගොඩක් අපි දාලා තියෙනවා. ඉතින් ඔයාලත් ගිහින් බලන්න ඔයාලට ගැලපෙන දේවල් එහෙම නැත්නම් ඔයාගේ යාළුවෙක්ට රෙකමෙන්ඩ් කරන්න පුළුවන් විදිහේ job vacancies තියෙනවාද කියලා. ඉතින් අපි එහෙනම් අද job vacant එකට යමු. අද අපි විස්තර අරගෙන ඉන්නේ commercial bankුවේ තියෙන vacant එකක් ගැන. ඉතින් commercial bankුවේ website එකට ගිහාම එක careers යටතේ ඔයගොල්ලන්ට මේ පිළිබඳ විස්තර සහ තවත් බැංකුවේ දැනට තියෙන job vacancies ගැන විස්තර බලා ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් දැනට ඕපන් පොසිෂන්ස් විදිහට තියෙන පොසිෂන්ස් මොනවද කියන මෙතනදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. එතනදී ඉන්ටර්න්ෂිප්, බැංකින් ට්‍රේනීස්, එක්සිකියුටිව් ඇසිස්ටන්ට්, එවාගේම ඇග්‍රිකල්චර්, මයික්‍රෝ ෆයිනෑන්ස්, බිස්නස් ඩෙවලප්මන්ට් ඇසෝසියේට් කියන මෙන්න මේ තනතුරු කිහිපයට තමයි දැනට පොසිෂන්ස් ඕපන් වෙලා තියෙන්නේ. මුලින්ම තියෙන වේකන්ට් එක 2024 පෙබරවාරි 13 වෙනිදා දක්වා තියෙනවා. ඒකේ ක්ලෝසින් ඩේට් එක ඊට පස්සේ එක්සිකියුටිව් ඇසිස්ටන්ට් දෙසැම්බර් 31 වෙනකම් මේ අවුරුද්දේ, බැංකින් ට්‍රේනීස් පොසිෂන් එකත් දෙසැම්බර් 31 වෙනකම් තියෙනවා. ඒ වගේම ඉන්ටර්න්ෂිප් වේකන්ට් එකත් දෙසැම්බර් 31 වෙනකම් තියෙනවා. හොඳයි, එහෙනම් අපි අද මම වීඩියෝ එකේ විස්තර අරගෙන එන්නේ මේ ඇග්‍රිකල්චර්, මයික්‍රෝ ෆයිනෑන්ස්, බිස්නස් ඩෙවලප්මන්ට් ඇසෝසියේට් කියන තනතුර ගැන. මේක ක්ලික් කරාම මේ විදිහට ඔයගොල්ලන්ට අදාළ ඇඩ්වර්ටයිස්මන්ට් එක බලා ගන්න අවස්ථාව තියෙනවා. මේක ෆික්ස්ඩ් ටර්ම් කොන්ට්‍රැක්ට් එකක් විදිහට තමයි පොසිෂන් එක දෙනවා කියලා කියන්නේ. මෙතනදී මේගොල්ලෝ උතුරු, නැගෙනහිර, මධ්‍යම, උතුරු මැද සහ බස්නාහිර, සබරගමුව, ඌව සහ දකුණ කියන පළාත් වලට තමයි මේ වේකන්ට් එකට අයදුම්කරුවන් ගන්න කියලා මෙතන සඳහන් කරනවා. ඉතින් ඔයාගේ ජොබ් ප්‍රොෆයිල් එක මෙතන දාලා තියෙනවා, මොනවද ඔයාට කරන්න තියෙන්නේ කියන එක සම්බන්ධයෙන්. ඒ වගේම ඔයා මේකට අයදුම් කරනවා නම් ඔයාට තියෙන්න ඕනි සුදුසුකම් මොනවද කියලාත් මෙතන දක්වලා තියෙනවා. එතනදී ඔයාගේ වයස අවුරුදු 28ට වඩා අඩු වෙන්න ඕනි. ඒ වගේම අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් එක්වරකදී ගණිතය සහ ඉංග්‍රීසි විෂයන් සඳහා සිම්පල් පහස් එකක් තියෙන්න ඕනි කියලා කියනවා. ඒ වගේම අපොස උසස් පෙළ විභාගය සමත් වෙලා තියෙන්න ඕනි. ඒත් එක්කම ඇග්‍රිකල්චර් ඩිප්ලෝමා එක පිළිගත් විශ්වවිද්‍යාලයක, එහෙම නැත්නම් පිළිගත් අධ්‍යාපන ආයතනයක අධ්‍යාපන අමාත්‍යංශය මගින් තහවුරු කරපු අධ්‍යාපන ආයතනයකින් ලබාගත් කෘෂිකර්මය පිළිබඳ ඩිප්ලෝමා එකක් ඔයා හදාරලා තියෙන්න ඕනේ. ඒ වගේම එහෙමත් නැත්නම් අවුරුදු දෙකක මේ අදාළ ෆීල්ඩ් එක තුර ආර්ට් ෆීල්ඩ් එක තුළ ආට අවුරුදු දෙකක එක්ස්පීරියන්ස් එකක් ලයිසන්ඩ් ෆයිනන්ෂියල් ඉන්ස්ටිටියූෂන් එකක තියෙන්න ඕනි කියලත් කියනවා. ඒ වගේම ඔයාට මෝටර් බයික් එකක් සහ වැලී ඩ්‍රයිවිං ලයිසන් එකක් තියෙන්න ඕනි කියලත් මෙතන සඳහන් වෙනවා. ඉතින් මේ විදිහට මේ අදාළ සුදුසුකම් සපුරපු අයදුම්කරුවන් සඳහා ආකර්ශනීය වැටුපක් මාසිකව ලැබෙන බව තමයි මෙතන සඳහන් කරන්නේ. අපි බලමු කොහොමද එහෙනම් මේ පොසිෂන් එකට ඇප්ලයි කරන්නේ කියලා. මෙතන ඇප්ලයි නව් කියලා බටන් එකක් තියෙනවා. අපි ඒක ක්ලික් කරාම මෙන්න මේ වගේ වින්ඩෝ එකකට ආව අරගෙන යනවා. මෙතන ඔයගොල්ලන්ට Google ෆෝම් එකක් දීලා තියෙනවා ඔයගොල්ලන්ගේ විස්තර ඇතුළත් කරන්න. ඉතින් අදාළ විදිහට විස්තර ඇතුළත් කරලා Next බටන් එක ක්ලික් කරලා ඉස්සරහට තියෙන pages වලට තියෙන අදාළ විස්තර ඔයගොල්ලන්ට යොමු කරලා මේක සබ්මිට් කරන්න පුළුවන්. මම කලින් සඳහන් කරා වගේ මේක Google ෆෝම් එකක් හින්දා online තමයි ඔයගොල්ලන්ට සබ්මිට් කරන්න තියෙන්නේ. ඉතින් වෙන අමුතු විදිහට කරදර වෙන්න අවශ්‍ය නැහැ. ඒ වගේම අපේ මේ බැංකුවේ වෙබ්සයිට් එක සහ මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකට අදාළ ලින්ක්ස් අපේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඔයාලට එතනිනුත් මේ සඳහා කෙලින්ම යොමු වෙන්න අවස්ථාව තියෙනවා. ඉතින් මීට අමතරව තවත් බැංකු කිහිපයකම රැකිය අවස්ථා අපි ඔයගලන්ට දීලා තියෙනවා. NSB බැංකුව, ඒ වගේ HNB බැංකුව සහ සම්පත් බැංකු, මේ වගේ බැංකු කිහිපයකම. ඉතින් ඒවත් බලන්න ඔයාට අයදුම් කරන්න පුළුවන්ද කියලා.
තවත් මේ වගේ රැකියා අවස්ථා ගැන දැනගන්න රැකියාල්ගේ අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.